දිගින් දිගටම ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තාවන්ට වුණා. ලිට්‍රෝ සහ ලාෆ් සමාගම් පැවසුවේ බාල උපකරණ නිසා පිපිරීම් වාර්තාවන බවයි. රෙගියුලේටර ගෑස් බටහා ලිප් ප්‍රධාන හේතු ලෙස සඳහන් කෙරුණා. කෙසේ නමුත් ගෑස්වල සංයුතිය මනින ප්‍රමිතිය මනින ක්‍රමවේදයක් නැහැ කියලා හෙළිදරව් වුණේ මේ අතරවාරයේ. असामान्य पिपरीम गैन स्वयं खामिटु पवा पत्केरुना गैसुल संयुतिय वेनास करलाद नैद्द कियन गैटलुवेदी म कैप्टन एलियट आवे गंध सुवंद हंदुनगन्न एतिल म कैप्टन नियमित प्रमितियट नैहै कियला हेलिदरावुना ए अनुव पारिभोगिक सेवा अधिकारियट सह प्रमिति आयतने अद मे गैसुल तत्त्वय होयन्न उत्साह करनवा नमुत तवमत निश्चित प्रमिति क्रमवेदयक नैहै එනිසා ලිට්‍රෝ සහ ප්‍රමිති ආයතන අතර සාකච්ඡාවක් මේ මාස 20 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අතරවාරයේ සමාජ ක්‍රියාකාරිකයෙකු වූ නාගානන්ද කොඩිතුවක්කු මහතා අධිකරණයට ගියේ. ඒ අනුව අදාළ ලිට්‍රෝ ගෑස් සමාගම ගෑස්වල සංයුතිය සඳහන් ස්ටිකරයක් අලවන්න අධිකරණයේදී පොරොන්දු වුණා. එසේම ප්‍රමිති ආයතනයේ සහ පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රමිතියට මින්පසු ගෑස් නිකුත් කරන්නත් එකඟ වූ බව අභියාචනා අධිකරණයට දන්වා සිටියා. දැනට වෙළඳපොළේ ඇති පැරණි සිලින්ඩර යලි කැඳවන්නත් එකඟ වුණා. මේ අතර ගෑස් නැව් දෙකක් බෝපිටිය මුහුදු තීරේ නැංගුරම්ලා තිබෙනවා. ඉන් එක් නැවක ගෑස් පරීක්ෂා කර තිබෙනවා. එම ගෑස්වල ගන්ධය සඳහා වන එතිල් ම කැප්ටින් නියමිත අනුපාතයට නැති බවයි වාර්තා වුණේ. අනිත් නැවේ ගෑසුත් මේ වන විට පරීක්ෂා කර අවසන් බවයි වාර්තා වන්නේ. නිල නොවන වාර්තාවලට අනුව එහිද එතිල් ම කැප්ටින් 10%ක් අඩංගු බවයි වාර්තා වූයේ. ලිට්‍රෝ සමාගම පවසන්නේ කැප්ටින් පරීක්ෂා කර ඇත්තේ ද්‍රව තත්වයේදී නොවන බවයි. වාෂ්ප තත්වයකදී පරීක්ෂා කළ නිසා මෙම ම කැප්ටින් අගය ලැබුණු බව සමාගම පෙන්වා දෙනවා. කෙසේ නමුත් ම කැප්ටින් ඇත්තේ 10%ක සීමාව තුල බවයි පැහැදිලි වන්නේ. අවශ්‍ය නම් ම කැප්ටින් ගෑස් ගොඩ බෑමෙන් පසුවත් ඇතුළු කළ හැකි බවද වාර්තා වෙනවා. ඒ අනුව අදාළ නැව්වල ගෑස් මෙට්‍රික් ටොන් 7200 සඳහාම ප්‍රමාණවත් තරම් ම කැප්ටින් ලංකාව තුල තිබෙනවාද? එසේ නැති වුණොත් ගෑස් ගොඩ බාන්න දෙනවද නැද්ද යන්න තවම තීරණය කර නැහැ. එසේම බියුටේන් සහ ප්‍රොපේන් හරිනම් ගොඩ බාන්න දෙන්න බැරිද? මේ නැව් හරවලා යවන්න හැදුවොත් ඇත්ත කතාව ඩොලර් හිඟයක්ද? මේ අද අපහමුවේ ඇති ප්‍රශ්නයි. කෙසේ නමුත් මේ යන විදිහට නැවත බරපතල ගෑස් හිඟයක් ඇති විය හැකි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මේ ගැන හොයන්න කමිටුවක් පත් කළා. ඔවුන්ගේ නිරීක්ෂණ අවසන් බවයි වාර්තා වන්නේ. ජනාධිපතිතුමාගෙන් දිනයක් ලැබුණු වහාම එම වාර්තා ලබා දෙන බව කමිටුවේ සභාපතිවරයා පවසා තිබෙනවා. මේ අතර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ අමාත්‍යංශයේ ඉදිරිපිට උද්ඝෝෂණයක්ද පැවැත්ුණා. ඒ අමාත්‍යවරයාට විරුද්ධවයි. මේක තමයි ලසන්ත අලගියවන්නින් අමාත්‍යංශේ. ලසන්ත අලගියවන්නයි ඉට්‍රෝ සභාපති සංයුතිය වෙනස් කරපිය උනේ. බදාදර කලින් අත්තරංග නොගත්තොත් අනුරාධපුරයෙන්. මේ අතර ලිට්‍රෝ සමාගම් වෙනුවෙන් පෙටින් සිටි නීතිඥ හර්ෂ අමරසේකර මහතා පැවසුවේ ගෑස් ආශ්‍රිත පිපිරීම් වලින් 90%කට වඩා සිදු ඇත්තේ ප්‍රමිතියක් නැති උපකරණ හා උඳුන් නිසා බවයි. කෙසේ නමුත් මෙම ගෑස් ආශ්‍රිත පිපිරීම් නිසා සිදුවන අලාභ හානි වලට අදාළ සමාගම් වන්දි ගෙවිය යුතු බවටයි බොහෝ නීතිඥවරුන් පවසන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.